විපක්ෂය චෝදනා කරන්නේ නියෝජ්‍ය පොලිස් පත්කෝටෙන් බලයක් තියෙනවා යට සාමාන්‍යයෙන් දවස් 90ක් වද උඹා තියාගන්න පුළුවන් බලයක් තියෙනවා ඒකම මහේස්ත්‍රාත් අධිකරණට යා ඉදිරිපත් කළොත් එහෙම ඒ මහේස්ත්‍රාත් අධිකරණයට පුළුවන් ඒ නියෝගේ කඩන්න බෑ කියලා ඒ දවස් 90ක් කියන ඒ නියෝගේ යට කඩන්න බලයක් නැහැ කියලා ඒගොල්ලෝ චෝදනායක ඇත්තක් තියෙනවා දැන් ඔබ නිකන් හිතලා බලන්න ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතෙන් අස්සම් කරන්නේ රඳවා තබාගෙන මේ නියෝගයේ ජනාධිපතිවරයා රයිට් එතකොට ඔබ කියනවා ඔබගේ පාර්ශවයේ කෙනෙක් අතරන් උර අරගෙන මේ රඳවා තබාගෙන මේ නියෝගයේ අස්සම් කරා ජනාධිපතිවරයා දැන් ඔබට මේක නිවැරදිභාවයේ පිළිබඳව හෝ වැරදිභාවයේ පිළිබඳව හෝ කරුණු ඉදිරිපත් කරන්න තියෙන්නේ ජනාධිපතිවරයාට ඔබට ජනාධිපතිවරයා මුණ ගැහෙන්න පුළුවන්ද ඔබේ පාර්ශවයේ මිනිහෙකුට ජනාධිපතිවරයා මුණ ගැහෙන්න පුළුවන්ද හැබැයි පළාතේ නියෝජ්‍ය පොලිස්පති හම්බෙන්න බැරිද ඔබට පළාතේ නියෝජ්‍ය පොලිස්පතිට දුරකතනෙන් කතා කරන්න බැරිද දෙකෝටි 20 ලක්ෂයක් වූ ජනතාවගේ ජනාධිපතිවරයාට කතා කරගන්නද පහසු මේ එක එක දිස්ත්‍රික්කයක ඉන්න නියෝජ්‍ය පොලිස්පති හමුවීමේදී නියෝජ්‍ය පොලිස්පතිට කතා කරමුද ලේසි එතකොට මේ එහෙමනම් ත්‍රස්තවාදී පනතේ වැළැක්වීමේ පනතේ ඉඳලා ප්‍රතිත්‍රස්තවාදී පනතට එනකොට තව ටිකක් අපි පල්ලයට පැලලා සැහැල් වෙලා තරල වෙලා නෙමෙයිද තියෙන්නේ ඊට පස්සේ ඊළඟට කියන්නේ මොකද්ද පළවෙනි ස්ටේජ් එක නියෝජ්‍ය පොලිස්පති සෙකන්ඩ් ස්ටේජ් දෙවෙනි මාධ්‍යර කියන්නේ අධිකරණේ දැන් අධිකරණයට ගිහිලා කරුණු කියා ගන්න පුළුවන්කම තියෙනවා වෙන තැනක නේ කතා කරන්න බෑ කියන්න පුළුවන් දැන් මේ අධිකරණයට ගිහිලා මෙයාට කතා කරුණු කියන්න පුළුවන්කම තියෙනද එතන එතන පූර්ණ නීතිමය තත්ත්වයක් ස්වාධීන තත්ත්වයක් ප්‍රජාතන්ත්‍රවාදී තත්ත්වයක් මේ ප්‍රතිසත්ත්ව පනත තුල ඇති කරලා තියෙනවද නැද්ද කියලා මොලේ කලඳක් කර තියෙන කෙනෙක් ඉන්නව නම් තේරෙනවා මන්ත්‍රීතුමා මේ උත්සව සමයේ ඉන්නේ ඒ වුණත් මේ රජෙන් දීපු සාහන සුජුවම ජනතාව අතරට යන්නේ ව්‍යාපාරිකයන් හරහා මේක ලැබෙන්නේ නැහැ ජනතාවට බඩු මිලේ අඩුවක් දක්නට ලැබෙන්නේ නැහැ කොච්චර මිල පහල ගියා කියලා කිව්වට බිත්තර කුකුල් මස් වගේ දේවල් බැලුවා අත්‍යවශ්‍යව බාහන්න බැලුවා ඒ අඩු වීමක් දක්නට ලැබෙන්නේ නැහැ මේවා පාලනය කරන්න නිසි ක්‍රමවේදයක් අවශ්‍ය නැද්ද මීට වැඩි ශක්තිමත් ඔව් ක්‍රමවේදේ යාන්ත්‍රණය තමයි ක්‍රියාත්මක කරන පාරිභෝගික අධිකාරිය ඒ පිළිබඳව සොයල බලන්නට ඕන රජය අඩු කරනවා නම් ඒ සහනය ජනතාවට ලබා දීමට කටයුතු කරන්නට ඕන ඒක පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා සහ නිලධාරි මණ්ඩලයේ වගකීම ඒ පැහැර හරිනවා නම් රටේ ජනතාව මේ ප්‍රතිසත්පන්නත ගැන හරි වෙන මොකක් හරි කතන්දරයක් කියලා හරි දියව් දියව් අපට දියව් කියා කපා කපා කෑලි කපා කකා කියා අන්තර් විශ්වවිද්‍යාලයක මල්ලිලා ටික එහෙම පාරවල් වලට බැගෙන දෙගා නටනට ඉන්නවා එහෙමනම් මේ බඩුමිල අඩු නොකරන ව්‍යාපාරික විදිරට ගිහිල්ලා ඉවරලා ඇයි මේ රජය මේ සාන දීලා තියදී ඔයගොල්ලෝ අපට දෙන්නේ නැත්තේ කියලා ඒගොල්ලන්ට බලපෑම කරන්නත් ජනතාවට ඊට කර දෙනවා ඒකත් කරනවා ඒ ඔය කෑකෝ ගහන දේශපාලන සංවිධාන ටිකටත් පුළුවන් රජය මෙච්චර සහන දෙනවා ජනතාවට ඒ සහන ක්‍රියාත්මක කරන්නට උඹලා ඇයි නොකරන්නේ කියලා ඉවරලා ඒ ව්‍යාපාරික ප්‍රජාට රෙහිව නැගී හිටින්නත් පුළුවන්කම තියෙනවා ඉතින් ඒ වගේම එවැනි අඩු කිරීම නොකරන ස්ථාන තිබෙනවා නම් එය සම්බන්ධව පරිභෝග අධිකාරියට හෝ වෙනත් ස්ථානයකට මිලපාලනන්තවලට පැමිණි කිරීමට ජනතාවත් ඒ වගේම ජනතාවට ඒ උද්ඝෝෂණ වලට නායකත්වය දෙන දේශපාලන සහ වෙනත් සංවිධාන නායකයොත් කටයුතු කරා නම් එතකොට ජනතා අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා ඉදිරිපත් වෙන කණ්ඩායමක් කියන එක තේරුම් ගන්නට පුළුවන් ජනතාවත් තේරුම් ගනිවි අර වෘත්තීය සමිතිය වගේ තමන්ගේ එක විතරක් දිනා ගැනීමට කටයුතු කරන ජනතාවගෙන් උදුරගෙන තමන්ගේ එක විතරක් දිනා ගැනීමට කටයුතු කර කණ්ඩායමක් නොවි මේගොල්ලොත් කටයුතු කරන ජනතා හිතවාදී කණ්ඩායමක් ඉදිරි කටයුතු කරන්න ඕන. ඒකෙන් පුළුවන් වෙයි පෞද්ගලිකාංශයේ රජයේ දෙන සහනය ක්‍රියාත්මක නොකරනවා නම් ඒක සම්බන්ධ ක්‍රියාත්මක කරව ගැනීමට බලපෑමක් කරන්න. ඒක විතරක් කුළුපලක් කියන්නේ මම අනිත් පැත්තත් කිව්වා මොකද පාරිභෝගික අධිකාරිය හරහා කටයුතු කරන්න ඕන හන්දමත් කිව්වා මම. ත්‍රස්තවාදී කියන නිර්වචනයක් හරි පැහැදිලි නැහැ කියලා මම ඉගෙනගෙන තමයි සායිරිස් මහත්තයාට කියනවා. නීතිපති මම මේ මෙර කලින් රැකියාව ඉන්න වෙලාවේ පුහුණුවට ගියාම ත්‍රස්තවාදියා කියන්නේ නීතිය නොපිළගන්නා තැනත්තා ත්‍රස්තවාදියා කියලා අර්ථකථනය කරලා තියෙනවා. නීතිය කඩ කරන පුද්ගලයා ත්‍රස්තවාදියා නෙමෙයි. නීති පොතේ නීතිය අර්ථකථන ත්‍රස්තවාදියා කියන එක අර්ථකථනය කරලා තියෙන්නේ නීතිය නොපිළගන්නා තැනත්තා ත්‍රස්තවාදියා. එයා කිසිම නීතියක් පිළිගන්නේ නැහැ. ඒක තමයි ත්‍රස්තවාදියා.